යුදගටුම් පැවති සමයේ උතුරු නැගෙනහිර වළදමුව බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු යුද්ධය අවසන් වීමෙන් පසුව සාර්ථකව ක්‍රියාවට නැන්වුණා. එනුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල භූමියෙන් 95% බිම්බෝම්බ ඉවත් කර ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර 14ක භූමි ප්‍රමාණයක් පමණක් බවයි ජාතික බිම්බෙඩි පිළිබඳ ක්‍රියාකාරී මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. වසර 2028ට පෙර ශ්‍රී ලංකාව බිම්බෝම්බ අවධානමින් තොර රටක් බවට පත් කිරීම රජයේ අරමුණයි. කොටි ත්‍රස්තවාදයේ පැවති සමයේ උතුරු නැගෙනහිර බහුල වශයෙන් බිම්බොම්බ වළදමා තිබුණා. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව එම බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමටයි කටයුතු කෙරුණේ. ඊට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දුන් අතර මේ වන විටත් එම කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. මැග්, හලෝ ට්‍රස්ට්, ඩෑස් හා ෂාප් යන සංවිධාන මීට දායකත්වය ලබා දෙනවා. බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් වාර්ෂිකව හිමිවන මුදල ඇමරිකා ඩොලර් මිලියන 17ක්. මෙම බිම්බොම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළින් උතුරු නැගෙනහිර පදිංචි සාමාන්‍ය වැසියන් 3000කට රැකියා අවස්ථා සැලසී තිබීමද විශේෂත්වයක්.